समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सर्वमुखदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् आरोग्य परमालाभानिब्बानं परमं सुखं अट्ठंगिको च मग्गानं खेमं अमृतगामिनं ति श्रद्धावंत पिनतुनि दिनप्रता सवस्काले सिदु केरेन सूत्र देशना असुरेन पवत्तेन विशेष धर्मानुशासनावेहि अद दवसट नियमित पवतिन्ने मज्जिम निकाये मज्जिम पन्नासकेट अयत् मागंधीय सूत्रे මේ මාගන්ධිය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුරු ජනපදයේහි කම්මාස ධම්ම කියන නියම් ගමෙහි වැඩ වාසය කරන කාල වකවානුවක් තුල බුදුරජාණන් වහන්සේ විවිධ ආගමික නායකයන් හමු වෙන්නට ඒ වගේම විවිධ දෘෂ්ටිවාද ඇතිව කටයුතු කරන පුද්ගලයන් හමු වෙලා සුහදශීලීව කතා බහ කරන්නට ඒ අයගේ දෘෂ්ටිය පිළිබඳව ඒ වගේම තමන් වහන්සේ දේශනා කරන මේ ගැඹීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඔවුන්ට පහදා දෙන්නට බොහෝ අවස්ථාවල ගම් දනව්වල සැරිසරමින් ඒ මහඟු බුද්ධ කෘත්‍ය ඉටු කළේ මෙසේ තථාගතයන් වහන්සේ කුරු ජනපදයේහි කම්මාස ධම්ම කියන නියම් ගමෙහි සැරිසරන කාල වකවානුවේහි භාරද්වාජ ගෝත්‍ර කියන බ්‍රාහ්මණ එහෙම නැත්නම් භාරද්වාජ ගෝත්‍රයේහි සුප්‍රකට බ්‍රාහ්මණේ තමන්ගේ ගිනි දෙවලෙහි ඒ කියන්නේ අග්නි දේවතාවන්ට පූජා කරන්නට නිතර ගිනි පුදන තමන්ගේ දෙවලෙහි තථාගතයන් වහන්සේට වැඩ සිටින්නට අසුනක් පනවලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි පැහැදීමක් මේ භාරද්වාජ බ්‍රාහ්මණයා තුල පැවතුණා. ඒ නිසා තථාගතයන් වහන්සේ වැඩම කිරීම සාදරයෙන් පිළි අරගෙන උන්වහන්සේට වැඩ සිටින්නට තමන් වහන්සේ ගිනි පුදන දෙවල තුලම යහනක් පනවලා දුන්නා. තන මෙට්ටයකින් තන කොළවලින් සකසපු මෙට්ටයකින් බුදුරජාණන් වහන්සේහි වැඩ ඉඳලා උදෑසන පිණ්ඩපාතය සඳහා දැහැරට නික්ම වැඩම කළා. පිණ්ඩපාතෙ ගිහිල්ලා දන් වළඳලා දිවා විහරණය සඳහා උන්වහන්සේ ඒ ආසන්නයේ තිබුණු වනලැහැබක එක්තරා රුක් මුලක ධ්‍යාන ඵල සමාපත්තියෙන් සමවැදිලා ඒ සමවත් සුවෙන් කල්ගත කරමින් වැඩ හිටියා.
මේ අවස්ථාවේ මාගන්දිය කියන පරිබ්‍රාජකයා ඒ තනත්තා දහවල් කාලේ ටිකක් කායික ව්‍යායාමයේ සඳහා ඇවිදිමින් ඉන්න අතරතුරේ මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනි දෙවල වෙත පැමුණුණා. පැමිණිලා සතුට සාමිචියේ කතා කරනකොට දුටුවා අර පැත්තකින් පනවලා තියෙන ආසනේ දැකලා අහනවා, කවුරුන් සඳහාද මේ තන ඇතිරියක් පනවා තිබෙන්නේ? හරියට ශ්‍රමණේකට උචිත ආකාරයෙන් පනවපු සයනාසනයක් වගේ. මේක කවුරුන් උදෙසා පනවන ලද්දක්ද කියලා අර මාගන්දිය පරිබ්‍රාජකයා භාරද්වාජ බ්‍රාහ්මණයාගෙන් විමසුවා. එතෙන්දි භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා සිහිපත් කරනවා, ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වුණු ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙහි වැඩියා. උන්වහන්සේ උදෙසායි මේ ආසනේ පනවලා තියෙන්නේ. උන්වහන්සේ පිළිබඳව මහා කීර්තිරාවයක් පැතිරෙනවා. උන්වහන්සේ රාගාදී සියලු කෙලෙසුන් නසා සියලු දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු නිසා උන්වහන්සේ අරහන් කියලා හඳුන්වනවා. ඒ වගේම තමන් වහන්සේ විසින් සියල්ල මනවින් අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ හඳුන්වන මේ නව රහාදී ගුණයන් එකින් එක පැහැදිලි කරලා මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා මාගන්දිය පරිබ්‍රාජකයාට බුදුහාමුදුරුවන්ගේ ගුණ කියා හිටියා. අන්න ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වැඩියා උන්වහන්සේටයි මම මේ තන ඇතිරිය සකසලා මේ සයනාසනේ පනවලා තියෙන්නේ කියලා කිව්වා. කියනකොටම මාගන්දිය පරිබ්‍රාජකයා කියනවා, අපෝයි මේ උදේම අද දහවල් කාලේ මේ නොයසිය යුත්තක් ඇහුවේ, නොදැකිය යුත්තක් දැක්කේ. මේ විදිහේ ශ්‍රමණයෙක් වෙනුවෙන් පනවපු ආසනයක් අද දවසේ දුටුවා කියන එක, ඒක අද දවසේ මහා අවාසනාවක්, මහා අභාග්‍යයක්. කුමට මම මෙතනට පැමිණියාද, කුමකට මෙබඳු දෙයක් අහන්නට දකින්නට ලැබුණද, ඒක මහා අවාසනාවක් කියලා ප්‍රකාශ කළා. පස්සේ අර භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කියනවා, එහෙම කියන්න එපා, ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිබඳව ශ්‍රමණයෝත් ගෞරවයෙන් කතා කරනවා, බ්‍රාහ්මණයෝත් ගෞරවයෙන් කතා කරනවා, ශාක්‍යයෝත් රජවරුත් ගෞරවයෙන් කතා කරනවා, අවශේෂ සියලු ජනතාවම උන්වහන්සේ වෙනුවෙන් ගෞරවයෙන් කතා කරනවා. ඒ නිසා බොහොම නිග්‍රහශීලීව එබඳු කවුරුත් ගරු කරන කෙනෙකුට ওই විදිහෙන් කතා කරන්න එපා. එතකොට අර මාගන්දිය පරිබ්‍රාජකයා කියනවා, ශ්‍රමණ ගෞතමයන් කියලා කියන්නේ අන් අයගේ අභිවෘද්ධිය නසන කෙනෙක්. තමන්ගේත් අභිවෘද්ධිය නසා ගන්න, අනුන්ගේත් අභිවෘද්ධිය නසන පුද්ගලයෙක්. අපේ සූත්‍රවල කියවෙන හැටියට නම් ශ්‍රමණ ගෞතමයන් කියන්නේ අන්න ඒ විදිහේ මහා විනාශකාරී කෙනෙක්, හැම දිනාගේම අභිවෘද්ධිය නසන පුද්ගලයෙක්. එහෙම කියනකොට භාරද්වාජ බ්‍රාහ්මණයා නැවතත් කියනවා, එහෙම කියන්න එපා, එහෙම කතා කරන්න එපා, පරිස්සමින් කතා කරන්න. මේ වගේ වැදගත් කෙනෙක් පිළිබඳව, කවුරුත් ගරු කරන කෙනෙක් පිළිබඳව කතා කරනකොට ඊට වඩා ටිකක් පරිස්සම් වෙලා කතා කරන්න. පස්සේ මාගන්දිය පරිබ්‍රාජකයා කියනවා, අමුතුවෙන් පරිස්සම් වෙන්න දෙයක් නැහැ. අපේ සූත්‍රවල එන හැටියට නම් ශ්‍රමණ භවත් ගෞතමයන් කියන්නේ අභිවෘද්ධිය නසන විනාශකාරී කෙනෙක්මයි. ඒ නිසා ඔබ නිහඬ වෙනවා නම් ශ්‍රමණ භවත් ගෞතමය ආපු වෙලාවක මම ඇවිල්ලා මූණට මම මේක කියන්නම්. ඒ ගැන මට අමුත්තක් නැහැ. ඔබට ඒක බරක් නොවේ නම්, ඔබට හිතට පීඩාවක් නොවේ නම් මම ඇවිදින් ශ්‍රමණ භවත් ගෞතමයන්ට මූණටම මේක කියන්නම් කියලා නික්මිලා ගියා. බුදුරජාණන් වහන්සේ සමවත්වයෙන් සමාධියට සමවැදිලා, ඵල සමාපත්තියට සමවැදිලා ඉන්න අවස්ථාවේ මේ කතා සංවාපය බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝත ඥාණයෙන් ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ ඵල සමවතින් නැගිටලා සක්මන් කරමින් නැවත වරක් භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ අර ගිනි දෙවල වෙත වැඩම කළා. වැඩම කළාම භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදුහාමුදුරුව සාදරයෙන් පිළි අරගෙන අර තන ඇතිරියේහි වඩා හිඳවලා සතුට සාමිචියේ කතා කරන්න පටන් ගත්තා.
එහෙම කතා කරනකොටම බුදුහාමුදුරු අහනවා, භාරද්වාජ, දැන් ටිකකට කලින් මේ තනයතිරිය පිළිබඳවම ඔබත් ඒ වගේම මාගන්ධිය පරිබ්‍රාජකයාත් අතර යම් කතා සංවාදයක් ඇති වුණා නේද? මෙහෙම අහනකොට භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ශරීරයේ ලොමු දැහැගැන්වෙන්නට පටන් ගත්තා. ප්‍රීතියෙන් සහ උද්වේගයෙන් පිනා යමින්, ස්වාමීනි හරි පුදුමයි, හරි ආශ්චර්යයි, මම මේ ඔබ වහන්සේට කියන්නමයි ලෑස්තුනේ මේ විස්තරේ. මම කියන්නත් ඉස්සෙල්ලා ඔබ වහන්සේම මගෙන් ඇහුවා, ඔබ වහන්සේ ඔබ වහන්සේගේ නුවණින් ඔබ වහන්සේගේ දිබ්බ සෝතයෙන් ඒ කාරණය දැනගත් හැටි ආශ්චර්යයි ස්වාමීනි. මම මේ කියන්නමයි ලෑස්ති උනේ, කියන්නත් කලින් ඔබ වහන්සේ මගෙන් ඒ කාරණය විමසුවයි කියලා මේ විදිහෙන් ආශ්චර්ය අද්භූත භාවය ප්‍රකාශ කළා. මේ විදිහෙන් කතාබහ කරමින් ඉන්න අතරතුරේ ඔන්න මාගන්ධිය පරිබ්‍රාජකයා නැවතත් එතනට පැමුණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ පසකින් වාඩි වෙලා ආගිය තොරතුරු කතා කරලා සතුට සාමීචයේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අර පෙර සිදු වෙච්ච කතාබහ කිසිවක් ගැන සිහි කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දහම් කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මාගන්ධිය, මේ ඇස කියන එක රූපය ආරාම කොටගෙන, ඒ කියන්නේ ආරාමයයි කියන්නේ ඇලෙන තැන, වාසස්ථානය. ඇසේ වාසස්ථානය තමයි ඇස, ඇලෙන තැන තමයි රූපය. කනේ වාසස්ථානය කන, ඇලෙන තැන තමයි ශබ්දය. දිවේ වාසස්ථානය දිව, ඇලෙන තැන තමයි රසය. කයේ වාසස්ථානය කය, ඇලෙන තැන තමයි පොට්ටබ්බය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මේ ඇස කියන එක රූපය ආරාම කොටගෙන රූපේහිම ඇලී ගැලී රූපයම ආස්වාදනය කරමින් පවතින. නමුත් තථාගතයන් වහන්සේ මේ ඇසෙහි සංවරය පිණිස කටයුතු කරනවා. තථාගතයන් වහන්සේ ඒ ඇසින් රූප දැකලා රූපවල ඇලෙන්නට යන්නේ නැහැ, රූපවල බැඳෙන්නට යන්නේ නැහැ, නිමිති අනුනිමිති වශයෙන් ගන්නෙ නැහැ. ඒ රූප මාත්‍රෙන්, ඒ රූප සංඥා නිසා රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී තථාගතයන් වහන්සේ ගොඩනගන්නේ. පරිබ්‍රාජකය තථාගතයන් වහන්සේ මේ රූපයේ ඇසුරු කොට පවතිනා වූ ඇස සංවර කිරීම පිණිස, දමනය කිරීම පිණිස, ආරක්ෂා කිරීම පිණිස, සුරක්ෂිත කිරීම පිණිස ක්‍රියා කරනවා, පිළිපදිනවා. ඒ නිසාම තථාගතයන් වහන්සේ අන් අයටත් ඇස සංවර කිරීම පිළිබඳව, ඇස ආරක්ෂා කිරීම පිළිබඳව, ඇස සුරක්ෂිත කර ගැනීම පිළිබඳව, ඇස නිසා රූපය බද්ධ වෙලා හටගන්න කෙලෙස් ධර්ම නූපදීම පිණිස සංහිඳෙන්නට තථාගතයන් වහන්සේ අන් අයටත් ධර්ම දේශනා කරනවා. මේ පිළිබඳව හිතලද ඔබ කියන්නේ ශ්‍රමණ භවත් ගෞතමයෝ අන් අයගේ අභිවෘද්ධිය නසන කෙනෙක් කියලා? මේ ඇසින් රූප දැකීම පිළිබඳව තථාගතයන් වහන්සේ සංවර වෙන්නට කියලා කරන දේශනාව මුල් කරගෙනද ඔබ චෝදනා කරන්නේ තථාගතයන් වහන්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෘද්ධිනාශකයෙක් කියලා? එතකොට අර පරිබ්‍රාජකයා, මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, ඔව් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, ඒ කාරණේ මුල් කරගෙන තමයි මම එහෙම කියන්නේ. ඒ විතරක් නෙමෙයි, අපේ සූත්‍රවලත් ඒ විදිහෙන් කියවෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත කන පිළිබඳවත් එහෙම අහනවා. මේ කන ශබ්දය ආරාම කොටගෙන, ශබ්දෙහි ඇලි ශබ්දයම ආස්වාදනය කරමින් පවතිනවා. තථාගතයන් වහන්සේ ඒ කන සංවර කරන්නට, ආරක්ෂා කරන්නට, ගෝපනය කරන්නට, සුරක්ෂිත කරන්නට, ඒ නිසා හටගන්නා කෙලෙස් ධර්ම සංවර කරන්නට තථාගතයන් වහන්සේ පිළිපදිනවා. අන් අයටත් ඒ සඳහා දහම් දෙසනවා. ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් වෘද්ධිනාශකයෙක් කියලා කියන්නේ මේ කාරණය මුල් කරගෙනද? එතෙන්දෙත් මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, ස්වාමීනි ඒ කාරණේ මුල් කරගෙන තමයි මම එහෙම කිව්වේ. ඒක මගේම අදහසක් විතරක් නෙමෙයි, අපේ සූත්‍රවලත් එහෙම කියවෙනවා. මෙහෙම තථාගතයන් වහන්සේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියන
මේ සඩේන්ද්‍රයන් පිළිබඳව එකින් එක විමසුවා. විමසනකොට මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, ඔව් ඒ කාරණේ මුල් කරගෙන තමයි මම එහෙම කිව්වේ, අපේ සූත්‍රවලත් ඔහොම කියලා තියෙනවා, ඒකයි මම එහෙම කියන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, මාගන්ධිය යම් කිසි කෙනෙක් කාලයක් තිස්සේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියවඩන වූ තෘෂ්ණාව උපදවන්නා වූ රූපය කෙරෙහි ඇලී ගැලී වාසය කරලා යම් කලකදී ඒවා ඇසුරු කරගෙන ජීවත් වෙද්දී ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා, මේ රූපය උපදින්නේ මෙහෙමයි, මේ ක්ලේශ ධර්මයන් හටගන්නේ මෙහෙමයි, මේවා අහෝසි වෙන්නේ මෙහෙමයි, මේ තුල පවතින ආස්වාදේ මේකයි, මෙහි පවතින ආදීනවේ මේකයි, මෙහි නිස්සරණේ මේකයි කියලා යමෙකුට වැටහෙනවා. ඒ කියන්නේ මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් අපි කැමති කැමති අරමුණු අරගෙන ඉතා සුවසේ ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා. මෙහෙම කාලයක් මෙහෙම ජීවත් වෙනකොට ඔහුට දැනෙන්නට ගන්නවා මේකේ මහා පීඩාවකුත් තියෙනවා, මේකේ මහා ආදීනවකුත් තියෙනවා. ඒ නිසානේ අර සැරියුත් මුගලන් දෙනම ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජක දෙදෙනා අර නාට්‍ය බලලා බොහෝම ප්‍රීතියෙන් වාසය කරලත් එයයි කල්පනා කළා, මේකනම් නෙමෙයි හැබෑ ධර්මය, මේක නෙමෙයි ලෝකේ යථාර්ථය, මීට වඩා ගැඹුරක් තියෙනවා, අපි ඒ ගැඹුර සොයා ගන්නට ඕනේ, මෙහෙම කල්පනා කළා. ඒ වගේම යස සිටු පුත්‍රයා තමන්ට තිබුණු මහත් වූ යස ඉසුරු සම්පත් තියෙද්දි ඒව ගැන බොහොම කලකිරීමටපත් වුණා. මහබෝසතාණන් වහන්සේ මහත්සේ සැප සම්පත් ඇතුව වාසය කරලා පසු කලකදී ඒවා පිළිබඳව කලකිරුණා. ඇයි කලකිරුණේ? උන්වහන්සේලා ඒ උත්තරයෝ ප්‍රඥාවෙන් දකිනවා කලක් යද්දී මේවා හටගන්නේ මෙහෙමයි, මේවා නිරුද්ධ වෙන්නේ මෙහෙමයි, ඒවා නැවත නැවත උපද්දවන්නට ගියා මේකෙන් ඇතිවන පීඩාව මේකයි, මේ කාමයන් කියන ඒවා හැමදාම අපි කැමති හැටියට පවතින්නේ නැහැ, ඒවා වෙනස් වෙනවා. කාමය කියන්නේ මොකද්ද? අපි කැමති දේ. ඇසින් දකින්නට කැමති දේ රූපකාමය, කනින් අහන්නට කැමති දේ ශබ්දකාමය. මෙහෙම ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සහ සිතින් අපි කැමති දේවල් තියෙනවා, ඒවට තමයි කාමයයි කියලා කියන්නේ. ඒවා අපි කැමති වුණාට හැමදාම එක වගේ තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා. අපි කැමති රසයන්, අපි කැමති සුගන්ධයන්, අපි කැමති දර්ශනයන් හැමතිස්සෙම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට ආය ආය අපට ඒවා උපද්දවන්නට වෙනවා, ආය ආය අපට ඒවා සංරක්ෂණය කරන්න වෙනවා, පවත්වන්නට වෙනවා, නඩත්තු කරන්න වෙනවා. මේක මහා පීඩාවක්, මේක මහා කරදරයක්. මෙසේ කලකදී ඒ තනත්තා මෙහි ආදීනවේ දකිනවා, මෙහි යම්කිසි ආස්වාදයකුත් තියෙනවා, ප්‍රේමනාප බවකුත් තියෙනවා. ඒ ප්‍රේමනාපයි කියන කාරණය දකිනවා, ප්‍රේමනාප දේ භුක්ති විඳින්න ගිය තැන මහා වෙහෙසක් පීඩාවකුත් තියෙනවා කියලා දකිනවා. එහෙම දැකලා මේ වෙහෙස පීඩාව දුරු කරන්නට නම් මේ ඇල්මෙන්, මේ තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නට ඕනේ කියලා ඒ කාමයේ පිළිබඳව නිස්සරණයත් ඒ තැනත්තා අවබෝධ කරනවා. මෙසේ යම් කිසි කෙනෙක් ඇලීමෙන් බැඳීමෙන් පංචකාමයේ භුක්ති විඳලා යම් කලෙකදී ප්‍රඥාවෙන් යුක්තව එහි උත්පාදයත්, එහි අභාවයත්, එහි ආශ්‍රාදයත්, එහි ආදීනවයත්, එහි නිස්සරණයත් කියන මේ කරුණු පහ මනවින් අවබෝධ කරගෙන කාම සම්පත් වලින් ඈත් වෙනවා නම් පරිබ්‍රාජකය එබඳු කෙනෙක් ගැන ඔබ මොකද කියන්නේ? එතකොට මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, එහෙම කෙනෙක් ගැන නම් ඉතින් මට කියන්න දෙයක් නැහැ. එහෙම අය ගැන අපේ සූත්‍රවල මුකුත් කියවෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාගන්ධිය මම ගිහි කාලේ මට ප්‍රාසාද තුනක් තිබුණා. රම්ම්‍ය, සුරම්ම්‍ය, සුබ කියලා. වස්සාන කාලෙට එකයි, හේමන්ත කාලෙට එකයි, ගිම්හාන කාලෙට එකයි. වැසි කාලේ, වැසි සාර මාසයේට මගේ ඒ වස්සාන කාලේ ඉන්න ප්‍රාසාදයට ගොඩ වුණාම වැහි හාර මාසෙ ඉවර වෙනකම් මං කවදාවත් බිමට බැස්සේ නැහැ. දිව්‍යාංගනාවන් වගේ කාන්තාවන් පිරිවරාගෙන ඉතා මිහිරි රාජ භෝජන වළඳමින් තූර්ය නාදයෙන් සංගීතයෙන් තෘප්තිමත් වෙමින් මම දිව්‍ය සම්පත්තේ මනුෂ්‍ය සම්පත් භුක්ති විඳා. මෙහෙම කලක් භුක්ති විඳලා කලකදී මට වැටහුණා, මේවා හටගන්නේ මෙහෙමයි, මේවා හෝත් වෙන්නේ මෙහෙමයි,
මෙහි පවතින తాවකාලික ආස්වාදය මෙයයි. නමුත් මේ తాවකාලික ආස්වාදයේ විඳින්නට දීර්ඝ කාලයක් වෙහෙසෙන්නට ඕනේ. එහි මහා ආදීනමයක් තියෙනවා. ඒ නිසා මේන් රැකෙන්නට මේන් නැගී සිටින්නට පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා කලකදීමට වැටහුණා. එහෙම වැටහුණු නිසායි මම ඒ සියල්ල අතහැරියේ. දැන් මට ඒබඳු කාමයේ ගැන ඇල්මක් නැහැ. දැන් මට ඒබඳු කාමයේ පිළිබඳව ආස්වාදනයක් නැහැ. ඒබඳු කාමයන් නිසා මගේ මනස නැවත තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒබඳු කාමයක් මම කිසිදාක නැවත අපේක්ෂා කරන්නේ නැහැ. කුමක් නිසාද? ඒ කාමෙහි ඇති ආදීනවය ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් මම මනවින් හඳුනාගෙනයි එය බැහැර කළේ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා එතනදී. මාගන්ධිය ඔබ මෙහෙම හිතන්න, යම්කිසි මිනිසෙක් ඉතා උසස් වූ සැප සම්පත් භුක්ති විඳිනවා. තමන් ඇහින් දකින්නට කැමැතිම රූප, කනින් අහන්නට කැමැතිම ශබ්ද, ඉතා ප්‍රියමනාප ස්පර්ශයන්, ආග්‍රහණය කරන්නට කැමැති සුගන්ධයන්, මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම කැමැති දේ භුක්ති විඳිමින් ඉතා උසස් වූ කම්සප භුක්ති විඳින මේ ලෝකයේ තුල සැපවන්තෙක්, එහෙම නැත්නම් ධනෙන් ආඩ්‍ය වූ පුද්ගලයෙක් ඉන්නවා. ඒ තැනැත්තා ජීවිතේ විතින් විත කුසල් දහම් රැස් කරනවා. කයින් සුචරිත ධර්මයන්හි යෙදෙමින්, වචනෙන් සුචරිත ධර්මයන්හි යෙදෙමින්, මනසෙන් සුචරිත ධර්මයන්හි යෙදෙමින් අර සැප විඳින ගමන්ම කුසල් දහම් සම්පාදනය කරනවා. මෙහෙම කුසල් දහම් සම්පාදනය කරලා ඒතනත්තා තවුතිසා දිව්‍ය ලෝකේ දෙවියන් අතර උපදිනවා. ඉපදිලා ඒතනත්තා නන්දන වනයේහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දිව්‍යමය වූ කාම සම්පත් පරිහරණය කරනවා. එහෙම දිව්‍යමය කාම සම්පත් පරිහරණය කරද්දී ඔහු නිකමට වගේ බලනව මනුස්ස ලෝකෙ දිහා. බලනකොට ඔහුට පේනවා මනුස්සයෝ මේ දෙතිස් කුණපයන්ගෙන් සැදුම් ලද්දා වූ නව දොරකින් නිරන්තරයෙන් අසුචි වැగిරෙන, නිරන්තරයෙන් මේ රෝම කූපයන්ගෙන් දහඩිය වැగిරෙන, නිතර සෝදලා කවලා පොවලා බෙහෙත් ගල්වලා පිරිසුදු කරලා නඩත්තු කරන්න ඕන මේ හරියට අසුචි ගොඩක් වගේ මේ පංචස්කන්ධයන් ඇසුරු කරමින් බොහෝම ආස්වාදනීය ආකාරයෙන් විඳින කාම සම්පත් ඔහු දෙව්ලොව ඉඳන් දකිනවා. මාගන්ධිය ඔහුට කවදාවත් හිතෙයිද අනේ මේ දෙව් සැප දාලා මනුලොවට යන්න ඕනේ මමත්. මටත් මේ තියෙන දිව්‍ය සම්පත්තියට වඩා මේ දිව්‍ය අප්සරාවන්ට වඩා අර දෙතිස් කුණපයන්ගෙන් සැදුම් ලද්දා වූ ඒ මනුලොව ස්ත්‍රියක් වැළඳ ගන්නා එක සුදුසුයි කියලා ඔහුට යම් දවසක හිතෙනවද? මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා ස්වාමීනි ඒකනම් කවදාවත් වෙන්නේ නැති වැඩක්. ඒ මොකද මේ මනුස්ස ලෝකයේ විඳින කාම සම්පත් වලට වඩා දෙව්ලොව සම්පත්තිය උසස් නිසා ඔහුටනම් කවදාවත් එහෙම හිතෙයි කියලා හිතන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය අන්න ඒ වගේ තමයි මම ගිහි කාලේ ඒ දිව්‍යාප්සරාවන් වගේ කාන්තාවන් ඇසුරු කරමින් ඒ වගේම ප්‍රියමනාප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විඳිමින් මම උසස් වූ කාම සම්පත්තියක් වින්දා. නමුත් යම් කලකදී ඒවාෙහි ආස්වාදය ආදීනවේ නිස්සරණය මනවින් හඳුනාගෙන මම නික්මුණා. ඒ නිකම්ම නික්මුණා නෙවෙයි, මම ප්‍රථම ධාන, ද්විතීයි ධාන, තෘතීයි ධාන, චතුර්ථ ධානයන් උපදවාගෙන ඒ චතුර්ථ ධානයෙන් යුක්තව අරහත් ඵල සමාපත්තියට සමවැදිලා සියලු කෙලෙසුන්ගෙන් විනිර්මුක්ත වූ ඵල සමවතට සමවැදිලා නිර්වාණ සුවය භුක්ති විඳිනවා. ඒ නිර්වාණ සුවය මනුස්ස ලෝකේ කාම සම්පත් ඉක්මවා පවතිනවා, දිව්‍ය ලෝකේ කාම සම්පත් ඉක්මවා පවතිනවා, බ්‍රහ්ම ලෝකේ කාම සම්පත් ඉක්මවා පවතිනවා. ඒ නිසා ඒ නිර්වාණ සුඛය භුක්ති විඳින්නා වූ මම තවදුරටත් මේ පංචකාමයේ කෙරෙහි ඇලෙයි කියලා ඔබ සිතනවද? ඒක විය හැකි දෙයක්ද? එතෙන්දී මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා ස්වාමීනි ඒක කවදාවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසයි මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගන්ධිය, ඒ නිසයි මම කියන්නේ සතහාගතයන් වහන්සේ ගිහි කල මේවා භුක්ති විඳලා ඒවැ ආදීනවේ දැනගෙන ඉන් නික්මිලා ඉන් සංවර වීම පිණිස කටයුතු කරනවා. ඒ නිසා
පරිබ්‍රාජකය තථාගතයන් වහන්සේට ශ්‍රමණ භවත් ගෞතමයන්ට කවදාවත් එබඳු කැමැත්තක් මේ කාම සම්පත් පිළිබඳව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ අන් අයටත් අනුශාසනා කරනවා කාමය මෙබඳු දෙයක්. ඒ නිදහස් වුණොත් මේ තරම් උත්තරීතර සම්පත්තියක් විඳින්නට පුළුවන් කියලා තථාගතයන් වහන්සේ ලොවට අනුශාසනා කරන්නේ මේ අත්දැකීම ලබන නිසායි. ඔබට එබන්දෙක් පිළිබඳව කිව හැකි දේ කුමක්ද? එතනදී මාගන්දිය කියනවා ඒ වගේ කෙනෙක් ගැන නම් මට ඉතින් කියන්නට දෙයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් වටිනා උපමාවක් දේශනා කරනවා. මාගන්දිය මෙහෙම හිතන්න, කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා තනින් තනින් බුබුලු දාලා මේවා කසනවා. දිවා රාත්‍රී කසනවා. මේ තැනත්තා නියපොතු වලින් කසලා කසලා අර වනය තුවාල වෙනකන් කහලා එයින් යම්කිසි තෘප්තියක් ලබනවා. ඒ වගේම ගිනි කබලක් ළඟ තියාගෙන අර කැසිල්ල ඉවසන්නට බැරි නිසා ඒ ගින්නෙන් Tamanගේ ශරීරයේ අර කුෂ්ඨ තියෙන තැන් නැවත නැවත තවනවා. කසන අවස්ථාවට ඒ ගින්නෙන් ඇතිවෙන පහස, ඒ දාහය තරමක් සැනසීමක් සුවයක් වගේ දැනෙනවා. හැබැයි ඒ ගින්නෙන් තවන්න තවන්න අර වන බුබුලු තව තවත් සැසවෙනවා. ඒවාෙහි ඕජාව වැගිරෙනවා. තව තවත් කුණු වෙනවා. හැබැයි කොච්චර කුණු වුණත් කොච්චර වැගුරුණත් ඔහු ගිනි කබල තියාගෙන නැවත නැවත තවනවා. එයි මේ වේදනාව දරා ගන්න බැරි නිසා, මේ කසන ස්වභාවය ඉවසා ගන්නට බැරි නිසා. යම්කිසි ඒතනත්තාගේ ඥාති හිත මිත්‍රාදී කෙනෙක් මොහු කෙරෙහි අනුකම්පා සහගතව වෛද්‍යවරයෙක් මුණගැහිලා මේ කුෂ්ඨ රෝගියාට බෙහෙත් කරන්නට යොමු කරනවා. මාගන්දිය යම් කලකදී ඒ කුෂ්ඨ රෝගියාට අර වෛද්‍යවරයා ප්‍රතිකාර කරලා ඒතනත්තා කුෂ්ඨ රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. ඒතනත්තා නිරෝගී වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රකෘතිමත් හමක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ශරීරය නිරෝගී නිසා ඔහු සුවසේ නිදහසේ ලෝකයේහි ඇවිදිනවා. මෙහෙම ඇවිදිනකොට ඔහු දකිනවා පෙර තමන් සිටියාසේ තවත් කුෂ්ඨ රෝගීන් අර කුෂ්ඨ කහ කහ ගිනි කබල් වලින් තවනවා. ඒ වාට ප්‍රතිකාර කරනවා. මාගන්දිය ඔබට හිතෙනවද ඒ සුවපත් වූ තැනැත්තා කවදාවත් අර කුෂ්ඨ රෝගීන් කහන හැටි දැකලා ගිනි කබල් තියාගෙන තවන හැටි දැකලා අනේ මමත් ඒ වගේ කැහුවොත් හොඳයි, මමත් ඒ වගේ ගිනි කබල් වලින් තැවුවොත් හොඳයි කියලා ඔහුට සිතුවිල්ලක් පහළ වෙයි කියලා ඔබ හිතනවද? මාගන්දිය කියනවා එහෙම වෙන්නට විදිහක් නැහැ ස්වාමීනි. ඒ තනත්තාට එහෙම කැපීමක් නැති නිසා ඔහුට දැන් කසන්නට ඕනකමක් නැහැ. එහෙම පීඩාවක් නැති නිසා ඔහුට දැන් ගිනි කබලෙන් අමුතු ආස්වාදයකුත් නැහැ. ඒ නිසා එහෙම අදහසක් ඇති වෙයි කියලා නම් හිතන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය අන්න ඒ වගේ තමයි මමත් ගිහි කාලේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුනක දිව්‍ය සැප පරයා යන පංචකාම සම්පත්තියේ භුක්ති විඳා. කලෙකදී ඒවාෙහි හට ගැනීමත්, ඒවාෙහි අභාවයත්, ඒවාෙහි తాවකාලික ආස්වාදයත්, ඒවාෙහි දීර්ඝකාලීනව පවතින ආදීනවයත්, ඒ නිදහස් වීමත් නුවණින් දැනගෙන කාමයන්ගෙන් එතර වෙලා මේ විමුක්ති සුවය මම භුක්ති විඳිනවා. මේ අරහත් ඵල සමාපත්තියට සමවැදිලා විමුක්ති සුවය භුක්ති විඳින්නා වූ මට පස්කම් සැප භුක්ති විඳින අනිත් අය දිහා බලලා අනේ මටත් එහෙම එකක් තිබුණා නම් හොඳයි කියලා හිතන්නට ඉඩක් තියෙයි කියලා ඔබ හිතනවද? මාගන්දිය කියනවා ඒක කොහොමවත් වෙන්නට විදිහක් නැහැ. එබඳු කෙනෙක් ගැන මාගන්දිය ඔබට කුමක්ද කියන්නට තියෙන්නේ? ස්වාමීනි එහෙම කෙනෙක් ගැන නම් ඉතින් මට කියන්නට දෙයක් නැහැ. අපේ සූත්‍රවල එහෙම කතාවක් නම් කියවෙන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා, හොඳයි මෙහෙම හිතන්න මාගන්දිය, ඒ කුෂ්ඨ රෝගියා අර විදිහෙන් වෛද්‍යවරයෙක් හමුවට පැමිණිලා හොඳින් මේ රෝගය සුවපත් කරගන්නවා. සුවපත් කරලා දැන් ඒ තැනත්තා පූර්ණ වශයෙන් නිරෝගී වුණු කෙනෙක්. මේ තැනත්තා මගදී යනකොට බලවත් පුරුෂයෝ දෙන්නෙක් මේ තැනත්තාව අල්ල ගන්නවා. අල්ලගෙන අත් දෙකෙන් කකුල් දෙකෙන් බලහත්කාරයෙන් අල්ලගෙන බලෙන්ම ගිනි කබලක් ළඟට අරගෙන යනවා. අරන් ගිහිල්ලා අර ගිනිගෙන රත් වෙන මේ ගිනි කබල මේ තැනත්තාගේ කයට කිට්ටු කරනවා දාහය ස්පර්ශ වෙන්නට.
ඒ කියන්නේ කබලෙන් පිලිස්සෙන්නට නෙවෙයි. අර කුෂ්ඨ රෝගියෙක් යම්සේ තමන්ගේ කය තවනවද, ඒ වගේ මේ ගිනි කබලෙන් අර තනත්තාගේ කය තවනවා. එතකොට ඔහුට ඒකෙන් සුවයක් දැනෙයිද දුකක් දැනෙයිද? එතෙන්දී මාගන්ධිය කියනවා, ස්වාමීනි ඔහුට ඒකෙන් දුකක්මයි දැනෙන්නේ. ඇයි? ගින්න සුවදායක නැහැ. ගින්නෙන් ඇති කරන දාහය, පීඩාව මහා වෙහසක් ඇති කරනවා, මහා පරිදාහයක් ඇති කරනවා, මහා වේදනාවක් ඇති කරනවා, මහා පීඩාවක් ඇති කරනවා. ඔහුට ඒකෙන් සුවයක් ඇති වෙන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, මාගන්ධිය ගිනි කබල එදා විතරද දුක්ඛ සහගත පීඩාවක් ඇති කළේ? පෙර ගිනි කබල දුක්ඛ සහගත පීඩාවක් නෙමෙයිද ඇති කළේ? අර කුෂ්ඨේ වැළඳිලා තියෙනකොට ඔහු ගිනි කබල ලං කරගත්තේ. එතකොට ගිනි කබලේ අර විදිහේ දාහයක් නෙමෙයිද තිබුණේ? මේ පස්සේ කුෂ්ඨේ හොඳ වුණාට පස්සේ විතරද ගිනි කබල දාහ සහගත වුනේ? බුදුරජාණන් වහන්සේ අහනවා. එතෙන්දි මාගන්ධිය කියනවා, ස්වාමීනි එහෙම නෙමෙයි, අතීතයේ ගිනි කබල දුක් සහිතමයි, වර්තමානයේ ගිනි කබල දුක් සහිතමයි, දාහයෙන් යුක්තමයි, අනාගතයේටත් ගිනි කබල දුක් සහිතමයි, දාහයෙන් යුක්තමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එය දාහය දාහයමයි. නමුත් මේ තනත්තාට කුෂ්ඨ රෝගය තිබුණු නිසා, කයේ කැසීම පීඩාව තිබුණු නිසා, ඒ වේදනාව තිබුණු නිසා, ඒ වේදනාවේ කැසීම සංසිඳවා ගන්නට මේ ගිනි කබලේ දාහය යම් තරමක සහනයක් සලස්වන නිසා ඔහුට ගිනි කබල සුවදායකයි කියන විපරීත සංඥාවක් ඇති වෙලා තිබුණා. නැත්නම් ගිනි කබල නම් මුලිනුත් දාහ සහගතයි, දුක් සහිතයි, දැනුත් දුක් සහිතයි, අනාගතයටත් දුක් සහිතයි. ඒ දුක් සහිත වූ ගිනි කබල පිළිබඳව මොහුට పూర్වේ සුඛ සංඥාවක් ඇති වුණා, ප්‍රිය සංඥාවක් ඇති වුණා, ආශාදනීය සංඥාවක් ඇති වුණා. එය ගිනි කබලේ දෝෂයක් නෙමේ, ඔහුට තිබුණු පීඩාව නිසා ඔහුගේ මනසේ ඇතිවෙච්ච විපරීත සංඥාවක් පමණයි කියලා මාගන්ධිය පරිබ්‍රාජකයා පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාගන්ධිය අන්න ඒ වගේ තමයි, කාම දාහයෙන් දැවෙන, කාම පිපාසයෙන් පීඩිත වුණු, කාම තෘෂ්ණාවෙන් හදවත නිරන්තරයෙන් උලකින් අනින්නාසේ වෙහෙසටපත් කරන, අර කුෂ්ඨ රෝගියාගේ කුෂ්ඨය දාහ ඇති කරන්නාසේ, පීඩා ඇති කරන්නාසේ, කැසීම් ඇති කරන්නාසේ, මැස්සන් විසින් විදුණු ලබන්නාසේ, කාම දාහයෙන්, කාම පීඩාවෙන්, කාම පිපාසාවෙන් වේදනා විඳින පුද්ගලයාට මේ කම් සැපය කියන එක අර ගිනි කබල වගේ, අර නියපොතු වලින් කැසීම වගේ පොඩි සහනයක් ඇති කරනවා. නමුත් මේ කාමය කියන එක එදත් දුක් සහිතයි, අදත් දුක් සහිතයි, අනාගතයටත් දුක් සහිතයි. මේ කාමය කියන එකෙන් වෙහෙසක්මයි ඇති වෙන්නේ, පීඩාවක්මයි ඇති වෙන්නේ, සංතාපයක්මයි ඇති වෙන්නේ, ආදීනවයක්මයි විඳින්නේ. එදත් එහෙමයි, අදත් එහෙමයි, අනාගතයටත් එහෙමයි. නමුත් මේ තරම් වේදනා ඇති කරන, මේ තරම් වෙහෙස ඇති කරන, මේ තරම් පීඩා ඇති කරන මේ කාමය සත්වයාට ආශාදයක් තේ දැනෙන්නේ කාම දාහයෙන් පෙළෙන නිසා, පීඩා විඳින නිසා, දුක් විඳින නිසා. ඔහුට මේ කාමය පිළිබඳව සුඛ සංඥාවක්, විපරීත සංඥාවක් පහළ වෙනවා විනා ඒ කාමයේ තියෙන අමුතු වටිනාකමක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සඳහා අපට තවත් කාරණේ තහවුරු කරගන්නට ඉතා වටිනා කතා ප්‍රවෘත්තියක් අපේ බණ පොත්වල සඳහන් වෙනවා. එක්තරා දුප්පත් මිනිසෙක් දුකසේ ජීවත් වුණා. ඔහුට ලස්සන භාර්යාවක් හිටියා. මේ බිරිඳට බොහෝම ඇලුම් කරනවා මේ පුරුෂයා. ඉන්දියාවේ කලින් කලට නැකත් ක්‍රීඩාව කියලා අපේ ලංකාවේ අවුරුදු උත්සව වගේ එක්තරා උත්සව සමයක් එළබෙනවා. අර ස්වාමියා මේ කාන්තාවට කතා කරලා කිව්වෝ, ඒ තියෙන ඇඳුමක් මොකක් හරි හොඳට හොදලා තියන්න, අපිත් නැකත් ක්‍රීඩාවට යන්න. අර කාන්තාව කියනවා, නැකත් ක්‍රීඩාවට යනවා නම් රතු රෙද්දක් ඇඳගෙන, රතු රෙද්දක් පෙරවගෙන, අතින් අත අල්ලගෙන අපි දෙන්න යමු. එහෙම යන්න බැරි නම් මම නම් එන්නේ නැහැ. පස්සේ මේ පුරුෂයා කියනවා, ඉතින් අපි කොහෙන්ද රතු රෙදි හොයන්නේ? අපි ওই තියෙන එකක් ඇඳගෙන යමු. එහෙමනම් මට බෑ, වෙන කවුරු හරි එක්කලා යන්න, මම නම් එන්නේ නැහැ. ඊට පස්සේ අර පුරුෂයා කියනවා, ඉතින් කොහෙන්ද රතු රෙදි හොයන්නේ? පස්සේ මේ කාන්තාව කියනවා, පිරිමියෙකුට මොනවද කරන්න බැරි? අර රජුරුවන්ගේ රාජගබඩාවේ කොච්චර වස්ත්‍ර තියෙනවද? ඕන්නම් ගිහිල්ලා අරගෙන එන්නට බැරිද? සූක්ෂමව
කටයුතු කරන්න බැරිද? මෙහෙම කිව්වා. පස්සේ අර පුරුෂයා කියනවා තී හදන්නේ මාව නසන්නද රාජපුරුෂයන්ට අල්ලලා දීලා කියලා. ඊට පස්සේ මේ කාන්තාව කියනවා හයිය ඇති පිරිමියෙකුට මොනවද කරන්න බැරි? ඔය විදිහෙන් දුබල වෙලා කොහොමද කටයුතු කරන්නේ? මෙහෙම කියලා අර මිනිස්යාගේ මනස අර හොරකම කරන තැනටම පොළඹවලා තිබ්බා. මේ අසරණයා තමන්ගේ බිරිඳත් සමග අර නැකත් ක්‍රීඩාවට යන්නට තියෙන ලොල් බව නිසා මහරාත්‍රියේ රාජපුරුෂයන්ට අසු නොවේ රජුරුවන්ගේ ගබඩාවට හිංගුවා. සිංගලා රතුරෙදි කීපයක් අරගෙන එළියට එනකොට රාජපුරුෂෝ විසින් අල්ලා ගත්තා. රජුරුවන්ට ඉදිරිපත් කරලා උල තියලා මරන්නට කියලා රජුරුවෝ නියම කළා. දැන් මේ තනත්තා පිට්ටනියක් නැද්දේ හිටවලා තියෙන උලක උල තියලා යටින් ඇනුණු උල හිස්මුදුනෙන් මතුවෙලා ලේ වැగిරෙමින් මැරෙන තෙක් පීඩා විඳිනවා. කපුටු ගිජුලිහිනියෝ හිසමුදුනේ වහලා ඇස්වලට කොට කොට ඇස් ගලවලා කරා. මේ තනත්තා අඳෝනා නගනවා, මම මේ හඬන්නේ, මම මේ පීඩා විඳින්නේ මේ ගිජුලිහිනියෝ මගේ ඇස්වලට කොටන නිසා නෙමෙයි. මම මේ උලේ ඉන්න වේදනාව නෙමෙයි. මට මේ උලේ ඉන්න වේදනාවත් ඉවසන්න පුළුවන්. මේ ගිදුලිහිනියෝ කොටන එකත් ඉවසන්න පුළුවන්. මගේ බිරිඳගේ අතින් අල්ලගෙන රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවාගෙන නැකත් ක්‍රීඩාවට යන්න නැතිවෙච්ච එකයි මට දුක කියලා අරතරත්තා උලේ ඉඳගෙන මේ අනතෙක් අඳෝනා නගන. කාම දාහය කියන එක මෙබඳු ස්වභාවයක්. අන් සියලු දාහයන් පරයාගෙන අන් සියලු පීඩාවන් සැපක්සේ දැනෙනවා. අර කාමයේ තුලින් ඇති කරන ගින්න තමන්ගේ సంతානේ ගතසිත පුලුස්සාගෙන මතුවෙනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මාගන්ධිය පරිබ්‍රාජකයාට කියනවා, මාගන්ධිය අන්න ඒ වගේ තමයි, කාමය නම් සියලු කල්හි පුද්ගලයා දවනවා, පුද්ගලයා තවනවා, පුද්ගලයාට වෙහෙස ඇති කරනවා. නමුත් මේ නොයට හෙන්නේ, ඒ සුවයක්සේ දැනෙන්නේ අර කුෂ්ඨ රෝගියාට කුෂ්ඨයේ තියෙනකොට ගින්න සුවයක්සේ විපරීත සංඥාවක් ඇතිවෙන්නාසේ. මේ තෘෂ්ණා පිපාසය තෘෂ්ණා දාහය තියෙන තාක් සත්වයාට කාමයේ ආස්වාදයක් වගේ දැනෙනවා. මේ විදිහෙන් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ දක්වනවා මාගන්ධිය ඒ කුෂ්ඨ රෝගියාට සුවයක් එයින් ලැබෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්නත් බෑ. ඇයි? ඒ තනත්තා ඉන්න ස්වභාවයත් එක්කලා යම් සහනයක් දැනෙනවා. ඒ නිසා ඔහු ආස්වාදයක් ලබනවා. හැබැයි ඒ ආස්වාදේ ලබන්නට ගිහිල්ලා අර කුෂ්ඨය එන්න එන්න වැඩි වෙනවා. නියපොතු ගහන්න නියපොතු ගහන්න ඕජාව වැගිරෙනවා. ගින්නෙන් තවන්න තවන්න පැසවෙනවා. දාහය වැඩි වෙනවා. මේක තනින් තනින් පුපුරනවා. ඕජාව වැගිරෙනවා. එන්න එන්න කුෂ්ඨේ වැඩි වෙනවා, කුණු වෙනවා, ගඳ ගන්නවා. මේකෙන් පීඩාව වැඩි වෙනවා. නමුත් ඔහු తాවකාලික ආස්වාදයකුත් ලබනවා. අන්න ඒ වගේ තමයි මාගන්ධිය මේ කාම ලෝකයේ සත්වයෝ මේ කාමයන් නිසා යම් ආස්වාදයක් ලබනවා. එහෙම නැහැයි කියන්නට බෑ. ඒක යම්කිසි ආස්වාදයක් තමයි. හැබැයි ඒ ආස්වාදයේ විඳින්නට ගිහිල්ලා ඔවුන් අර තෘෂ්ණාවම වර්ධනය කරගන්නවා. ඒ ආස්වාදේ විඳයි කියලා සෑහීමටපත් වෙච්ච කෙනෙක් නැහැ. තෘප්තිමත් වෙච්ච කෙනෙක් නැහැ. ඇති වෙච්ච කෙනෙක් නැහැ. සුවපත් වෙච්ච කෙනෙක් නැහැ. ඒ කාම ආස්වාදේ විඳින්නට ගිහිල්ලා එයින්ම අර ගින්න තව තවත් වැඩි වෙනවා. එයින්ම අර කැසීම තව තවත් වැඩි වෙනවා. එයින්ම ඕජාව තව තවත් වැගිරෙනවා, පීඩාවටපත් වෙනවා, බුබුලු නගනවා. ඒ අර කුෂ්ඨයේ පැසෙන්නාසේ හදවත තුල, ගත තුල මානසික වශයෙන්ුත් කායික වශයෙන්ුත් ගින්නෙන් දැවිදවි පිලිස්සීමටපත් වෙනවා. ඔහු යම්කිසි తాවකාලික සුවයක් විඳිනවා, ආස්වාදයක් විඳිනවා. නමුත් කාම දාහය තව තවත් වර්ධනය කරගන්නවා. මේ විදිහට ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ අහනවා, මාගන්ධිය ඔබ කවදා හරි අහලා තියද අතීතේ හරි වර්තමානයේ හරි අනාගතේ හරි මේ කාම සම්පත් වලින් නික්මෙන්නේ නැතුව? නික්මෙනවා කියන එකෙන් අදහස් කරන්නේ දාලා යනවා කියන එකම නෙමෙයි පිනු. මනසෙන් ඉවත් කරගන්නේ නැතුව. සමහර කෙනෙකුට ගිහි ජීවිතේ වුණත් අවශ්‍ය නම් මනස පුහුණු කරගෙන ටික ටික මේවාට පුහුණු කරන්නට පුළුවන්. මේ කියන කරුණු ගැන පරිස්සමින් හිතන්නට ඕන. මේ කියන කරුණු ගිහියෙකුට ගිහි ජීවිතේ එකවරම පුහුණු කරන්නට කියන කරුණු නෙවෙයි පිනු. මේ කරුණු අහලා කෙනෙක් තමන්ගේ ගෘහ ජීවිතේ විකෘති කරගන්නට යාම නුසුදුසුයි. මේ කියපු කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ
කාමයන්ගෙන් නික්මෙන්නට සුදුසු මනසක් ඇති පුද්ගලයෙකුටයි මේ කරුණු කියන්නේ. එහෙම බැරි අය අපෝයි කාමයෙන් මහා හානියක් වෙන්නේ කියලා ගිහි ජීවිතයත් කඩාකප්පල් කරගෙන පෞල් ජීවිතයත් නැති කරගෙන මහා ආරවුලක් ඇති කරගන්නට කියන කතාවක් එහෙම නෙමෙයි මේ. ගිහි ජීවිතේ පවතින අය පවත්වන්න ඕනේ. මහබෝසතාණන් වහන්සේත් කලක් ගිහි ජීවිතේ පැවැත්තුවා. ඒ පවත්වන අතරතුරේ මෙහි ස්වභාවය වටහා ගන්න උත්සාහ කරනවා. මෙහි ඇතිවීම, මෙහි නැතිවීම, මෙහි తాවකාලික ආස්වාදය, මෙහි ආදීනවය, මෙහි නිස්සරණය තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. එකපාරට ඔක්කොම අවුල් කර ගන්නට කියලා නෙමෙයි මේ කියන්නේ. මහබෝසතාණන් වහන්සේ කලක් මේවා භුක්ති විඳලා හරියටම මේක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ නික්මුනේ. ඒකට සුදුසු අවස්ථාවේදී. අවශේෂයත් එහෙමයි. මේ කාරණේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ මේ කාරණේ වටහාගෙන නික්මෙන්නට පුළුවන් විදිහේ පුද්ගලයෙකුටයි. එහෙම නැතුව අඹසමි ජීවිත ගත කරන අඹදරුවන් පෝෂණය කරන කෙනෙකුට බුදුහාමුදුරුවෝ මෙබඳු දේශනාවක් කරන්නේ. එහෙම වුණොත් ඒ තැනත්තාගේ ජීවිතේ මහා පටලැවිල්ලකට පත් වෙන නිසා. ඒ නිසා ගිහි පින්නතුන්ට අද මේ ධර්ම දේශනාව කරන්නට සිද්ධ වුණේ අදට නියමිත සූත්‍ර දේශනාව නිසයි. ගිහියොත් මේවා හඳුනා ගන්නට ඕන, පැවිද්දොත් මේවා හඳුනා ගන්නට ඕන. හැබැයි තමන් ගත කරන ජීවිතය ගැනත් යම් කිසි වැටහීමක් ඇතුව ඕන මේ කියන කාරණා පුහුණු කරන්න තමන්ට ගැළපෙන ප්‍රමාණයට. එහෙම නැතුව ජීවිතේ පටලවා ගන්නට කියන කාරණයක් නොවේ. බුදුරජාණන් වහන්සේ අහනවා, මාගන්ධිය ඔබ කවදා හරි අහලා තියද අතීත කාලේ හරි අනාගතේ හරි දැන් මේ වර්තමානයේ හරි රජෙක් හරි සිටුවරයෙක් හරි ඇමතියෙක් හරි මේ කාම සම්පත් අතහරින්නේ නැතුව, කාමයෙන් ඉවත් වෙන්නේ නැතුව චිත්ත ඒකාග්‍රතාවයක් ලබාගෙන, සමාධියක් ලබාගෙන, සංහිඳියාවක් ලබාගෙන කෙලස් වලින් නිදහස්ව නිවිසනසුණයි කියලා ඔබ කවදා හරි අහලා තියද? අනාගතේ එහෙම දෙයක් වෙනවයි කියලා ඔබ අහලා තියෙනවද? දැන් කවුරු හරි එහෙම කම්සපත් භුක්ති විඳිමින් කෙලස් වලින් නිදහස් වෙලා විනිර්මුක්ත වූ සුවයක් විඳිනවයි කියලා ඔබ අහලා තියද? මාගන්ධිය කියනවා එහෙම කවදාවත් අහලත් නැහැ, අනාගතේට එහෙම වෙන්නෙත් නැහැ, දැනුත් එහෙම කෙනෙක් නැහැ. කම්සප භුක්ති විඳිනවා නම් ඒතනත්තාට කෙලස් තියෙන්නට ඕනේ. කෙලස් නැතුව විඳින්නට පුළුවන් කම්සපයක් නැහැ තින්නට. මේ ලෝකයේ සැපේ දෙආකාරයි, සාමස සුවය සහ නිරාමස සුවය. මේ ඊයේ පෙරේදා දිනකදී මට මේ පිළිබඳව දිගින් දිගටම කල්පනා වුණා. මේ ලෝකයේ සාමස සුවය කියන එක, සාමස සුවයයි කියලා කියන්නේ කම්සප භුක්ති විඳින්මින් තෘෂ්ණා මිශ්‍රව ලබන සුවයට කියනවා සාමස සුවයයි කියලා. නිරාමස සුවය කියලා කියන්නේ මනස තෘෂ්ණාවෙන් ඉවත් කරගෙන ලබනා වූ සුවය. මේ ලෝකයේ යම් කිසි කෙනෙක් ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් කියන මේ සඩේන්ද්‍රයන්ගෙන් සාමස සුවයක් භුක්ති විඳිනවා නම් ඒ තැනත්තාට කෙලස් වලින් තොරව නම් ඒ සුවය කවදාවත් විඳින්නට බැහැ. නිරාමස සුවයක් පමණයි කෙනෙකුට කෙලස් වලින් තොරව ලබන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මාගන්ධිය පරිබ්‍රාජකයාගෙන්, ඔබ අහලා තියනවද කවදා හරි මේ කෙලස් සහිතව මේ කම්සප භුක්ති විඳින්මින් නමුත් කෙලස් වලින් නිදහස් වුණු නිරාමස සුවයක් විඳින කෙනෙක් ගැන ඔබ කවදා හරි අහලා තියද? ස්වාමීනි, එහෙමනම් කෙනෙක් ගැන කවදාවත් මං අහලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය, යම් කිසි ශ්‍රමණයෙක් හෝ යම් කිසි බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් වලින් විනිර්මුක්ත වූ නිවි සැනසුණු ආධ්‍යාත්මික සිසිල් බවක්, සුවයක්, නිරාමිස සොම්නසක්, සතුටක්, නිරාමිස සැපයක් මේ ලෝකයේ අතීතේ වින්දනන්, අද විඳිනවනම්, අනාගතයටත් විඳිනවනම් ඒ හැම දිනාම කාමයෙන් බැහැර වෙලාමයි ඒ සුවේ විඳින්නේ. මොකද කාමයේ ඇසුරු කරද්දී කෙලස් නැතුව ඇසුරු කරන්නට බෑ. ඒ කෙලස් සහිතව ඉන්න තාක්කල් කෙනෙස් වලින් විනිර්මුක්ත වූ සුවය ලබන්නට බෑ. ඒ නිසා මාගන්ධිය, අතීතේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කෙලස් වලින් විනිර්මුක්තව නිවිසනසුනේ එහෙමයි, අදත් එහෙමයි, අනාගතේටත් එහෙමයි. යමෙකුට එසේ කෙලස් වලින් විනිර්මුක්ත වූ නිරාමස සුවය විඳිනවනම් විඳිය හැක්කේ මේ කාමයන්ගෙන් බැහැරවම පමණයි කියලා මෙසේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච ධර්ම ප්‍රීතිය නිසා තථාගතයන් වහන්සේ අපි මුලින් ඔය මාතෘකා කළ ගාථා ධර්මයේ ප්‍රීති වාක්‍යයක් හැටියට ප්‍රකාශ කළා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං ච
කේමං අමතගාමිනා. මොකක්ද මේ ගාථාවෙන් කියවෙන්නේ? ආරෝග්‍ය පරමාලාභා නිරෝගීකම උත්තරීතරම ලාභයයි. එහෙම නැත්නම් ලෝකයේ සියලු ලාභයන් නිරෝගීකම පරම කොට, නිරෝගීකම කෙලවර කොටයි පවතින්නේ. නිබ්බාණං පරමං සුඛං, මේ ලෝකේ යම්තාක් සැපයන් තියනවා නම් මනුෂ්‍ය සම්පත්තියට වඩා දිව්‍ය සම්පත්තිය, දිව්‍ය සම්පත්තියට වඩා බ්‍රහ්ම සම්පත්තිය, ඊට වඩා ධාන සම්පත්තිය, ඊට වඩා නිවන් සම්පත්තිය ආදී වශයෙන් යම් සැපයක් තියෙනා, ඒ සියලු සැපයන් නිවන කෙලවර කොට පවතිනවා, නිවන පරම කොට පවතිනවා. ඒන් අදහස් කරන්නේ සැපයන් අතරින් පරම සැපය නිවනයි. අට්ටංගිකංච අට්ටංගිකෝච මග්ගානං කේමං අමතගාමිනා, නිවනට යන්නා වූ යම් තාක් මාර්ග තියෙනවා නම් ඒ අතරින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සුරක්ෂිතම, නොවරදිනම එකම මාර්ගය. මේ ප්‍රීති වාක්‍ය බුදුහාමුදුරුව ප්‍රකාශ කළා. ප්‍රකාශ කරනකොට මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි, ඔබ වහන්සේ කියපු කාරණේ නම් සුභාසිතයක්මයි, මේ නිරෝගීකමමයි පරමලාභය, නිවනමයි පරම සැපය කියලා ඔබ වහන්සේ මේ කියන කාරණය සුභාසිතයක්මයි. එයි මං එහෙම කියන්නේ ස්වාමීනි, මමත් අපේ ආචාර්යවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් අහලා තියෙනවා නිරෝගීකමමයි පරමලාභය, නිවනමයි පරම සැපය කියලා මමත් අහලා තියෙනවා. ඒ අහපු කාරණේ අද ඔබ වහන්සේ කියන කාරණේ එකක්මයි, මේ දෙක හරියටම ගැලපෙනවා, ස්වාමීනි ආශ්චර්යයි, ඔබ වහන්සේ සුභාසිතයක්මයි දේශනා කළේ කියලා ප්‍රකාශ කළා. එතෙන්දී බුදුහාමුදුරුව අහනවා, මාගන්ධිය ඔබේ ගුරුවරු ආරෝග්‍යයි කියලා කිව්වේ මොකද්ද? ඔබේ ගුරුවරු නිවනයි කියලා කිව්වේ මොකද්ද? ඇයි ඒ? බුදු කෙනෙක් හැරෙන්නට මේ කතාව කියන්නට පුළුවන් කෙනෙක් නෑ ලෝකේ. එහෙනම් බුදුවරු පහළ වෙන්නට කලින් කොහොමද මේ අය කිව්වේ ආරෝග්‍ය පරම ලාභයයි, නිවන පරම සැපයයි කියලා? ඔබේ ගුරුවරු කුමක් සඳහාද කිව්වේ? එතෙන්දී මාගන්ධිය පරිබ්‍රාජකයා තමන්ගේ ශරීරය දිහා බලලා දෑතින්ම තමන්ගේ කය පිරිමැද්දා. පිරිමැදලා කියනවා, ස්වාමීනි මේක තමයි නිරෝගීකම කියන්නේ, මේක තමයි නිවන කියන්නේ. දැන් මේ මට කිසි ලෙඩක් නැහෙනේ, මට අසනීපයක් නැහෙනේ, මම හොඳ සුවෙන් ඉන්නවා. එනිසා මේක තමයි අපේ ගුරුවරු කියන නිරෝගීකම. දැන් මට කිසි පීඩාවක් නැහෙනේ, මම හොඳින් ඉන්නවනේ, මේක තමයි අපේ ගුරුවරු කියන නිවන කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නිවනක් නිරෝගීකමක් දෙකම මේ විදිහ කායික සුවයයි කියලා ප්‍රකාශ කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාගන්ධිය ඔබ නිරෝගීකම දන්නේත් නැහැ, ඔබ නිවන දන්නේත් නැහැ, ඔබේ ගුරුවරු නිරෝගීකම දන්නේත් නැහැ, ඔබේ ගුරුවරු නිවන දන්නේත් නැහැ. පෙර බුදුවරු දේශනා කළ මේ ගාථාව කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවෙන් මුඛභාසිතේ පැමිණිලා ඔබේ ගුරුවරුන්ට කොහොම හරි හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ අහපු දේ ගිරව් වගේ කියනවා මිසක් ඒගොල්ලෝ නිරෝගීකම දැනගෙනවත්, එහෙම නැත්නම් නිවන දැනගෙනවත් කතා කරනව නෙමෙයි, ඇහුවට වෙනුව කියනවා කියලා බුදුහාමුදුරුවෝ එතනදිත් උපමාවක් දේශනා කරනවා. මාගන්ධිය උත්පත්තියෙන්ම අන්ධ වුණු ජාත්‍යන්තරයක් ඉන්නවා. මේ ජාත්‍යන්තරයට සුදු මොනවාද, කළු මොනවාද, රතු මොනවාද, නිල් මොනවාද, මේවා මොකුත් පේන්නේ නැහැ. යම්කිසි මිනිසෙක් මේ තැනත්ත රවට්ටනවා. කොහොමද රවට්ටන්නේ? මේක හොඳ සුදු දවල වස්ත්‍රයක්, මේක බොහොම ආකර්ශනීයයි, මේක බොහොම පවිත්‍රයි, මේක බොහොම අලංකාරයි කියලා සුදු වස්ත්‍රයක් කියලා පෙන්නලා කළුම කළුපාට දැලිතැවරිච්ච වස්ත්‍රයක් මේ තැනත්තට අන්දනවා. දැන් අන්ධයාට සුදු කළු පේන්නේ නැහනේ, කිලුට පිරිසුදු බව පේන්නේ නැහනේ. ඊට පස්සේ අර අන්ධයා, ආ මේ මං ඇඳගෙන ඉන්නේ සුදු වස්ත්‍රයක්, මේක තමයි උසස්ම වස්ත්‍රය, මේක බොහොම ප්‍රභා සම්පන්නයි, මේක බොහොම වර්ණවත්, බොහොම ප්‍රණීතයි කියලා අන්න ඉදිරියේ කිය කියා යනවා. බුදුහාමුදුරුව අහනවා, මාගන්ධිය දැන් ඔහු ඒ කියන්නේ තමන් දකින දේද අනුන් කියන දේද? ස්වාමීනි ඔහු ඒ කියන්නේ තමන් දන්නා දෙයක් නෙමෙයි, අනුන් කියපු දෙයක්. බුදුහාමුදුරුව දේශනා කරනවා, මාගන්ධිය අන්නේ වගේ තමයි, නුඹේ ගුරුවරුත් නුඹත් අනුන්ගෙන් අහගත්තු දේ විශ්වාස කරලා කියනවා මිසක් නුඹලා කවුරුවත් නිරෝගීකම මොකද්ද කියලා දන්නේත් නැහැ, නිවන මොකද්ද කියලා දන්නේත් නැහැ. මාගන්ධිය මේ කය නිරෝගී කියලා ගන්නට බෑ, මේ කයම රෝගයක්, මේ කයම එක gaduwak, මේ කයම මහා ආබාධයක්, මේ කයම මහා කුණුගොඩක්. එහෙම තියද්දි ඔබ කොහොමද මේ කය නිරෝගී කියන්නේ? මේ කයයි රෝගී කියන්නේ සියලු රෝග හටගන්නේ මේ කය තියෙන නිසා. වාත පිත සෙම තියෙන නිසායි
ඒව උත්පහත් වෙනකොටයි ඒවෙන්මයි රෝග හටගන්නේ. ආය අමුතු වෙන්නේ නෙමෙයි. එහෙනම් මේ කයමයි රෝගයක් කියන්නේ. මේ කයමයි gaduwak කියන්නේ. මේ කයමයි ආබාධයක් කියන්නේ. එහෙවු කයක් දරාගෙන ඔබ කියනවා නම් මේක තමයි නිරෝගීකම, මේක තමයි නිවන කියලා ඔබ මේ නිරෝගීකම මොකක්ද, නිවන මොකක්ද කියලා දැනගන්නට සුදුසු ආර්ය ඇස පහළ නොවුණු කෙනෙක්. ඔබ අන්ධේකා සමානයි කියලා බුදුහාමුදුරෝ කෙලින්ම ප්‍රකාශ කළා. එහෙම කිව්වට පස්සේ මාගන්ධිය පරිබ්‍රාජකයා ආයාචනා කළා, ස්වාමීනි නිරෝගීකම මොකද්ද කියලා මට කියා දෙන්න, නිවන මොකද්ද කියලා කියා දෙන්න, මට විශ්වාසයි බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒක මට කියා දෙන්න. බුදුහාමුදුරුව එකපාරම කියා දුන්නේ. බුදුහාමුදුරුව දේශනා කරනවා මාගන්ධිය ජාතියෙන්ම අන්ධවුණු තැනැත්තෙක්, ඒ අයගේ ඥාත හිත මිත්‍රාදීන් එකතු වෙලා වෛද්‍යවරයෙක් ළඟට යොමු කරනවා. වෛද්‍යවරයා මේ තැනැත්තට බෙහෙත් කරන්න බාර ගන්නවා. බෙහෙත් කළා වුණාට ඔහුට සුවයක් ලැබෙන්නේ නැහැ. ඇයි? ඔහු හරියට බෙහෙත් ටික කරන්නේ නැහැ. මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. බෙහෙත් කළාට සුව වෙන්නේ නැහැ. එහෙම සුව නොවුනහම වෛද්‍යවරයාත් වෙහෙසටපත් වෙනවා, අනිත් අයත් වෙහෙසටපත් වෙනවා. නිකන් වැඩකට නැති වැඩක්. ඒ වගේ මම ඔබට නිරෝගීකම මේකයි කියලා කියා දුන්නහම, නිවන මේකයි කියලා කියා දුන්නහම ඔබ ඒක වටහාගත්තේ නැත්තම් නිකන් මට වෙහෙසක් විතරයි. නිකන් මොකට වෙහෙසෙනවද? ඒ නිසා වටහා ගන්නට පුළුවන් නම් කියනවා ඇරෙන්නට, වටහා නොගන්නවා නම් ඔබට වටහා ගන්නට බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, ස්වාමීනි මම ඔබ වහන්සේ ගැන තවත් පැහැදුනා, වඩාත් පැහැදුනා. අනේ ස්වාමීනි මට අනුකම්පා කරලා කොහොමද නිරෝගී වෙන්නේ, කොහොමද නිවන අවබෝධ කරගන්නේ කියලා මට කියා දෙන්න කියලා ඉල්ලා හිටියා. බුදුහාමුදුරුවෝ නැවතත් ප්‍රකාශ කරනවා මාගන්ධිය, ඒ අන්ධ පුද්ගලයාට බෙහෙත් කළාම ඔහු හරියට පිළිපැද්දොත් ඔහුට නිරෝගී වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔහුට දැස ලැබෙනවා, හොඳට පේනෙන්නට පටන් ගන්නවා. පේන්න පටන් ගත්තට පස්සේ ඔහුට දැනෙනවා, මම මේ සුදු පාට කියලා ඇඳගෙන හිටියේ කුණු පැවරිච්ච දැලි පැවරිච්ච මහ ගොමත් කඩයක් නේ මම මේ පෙරවගෙන හිටියේ, මේ මිනිස්සු මාව රැවට්ටුවානේ කියලා ඔහුට දැනෙනවා. දැනිලා මෙතෙක් කාලයක් ආස්වාදනීය හැටියට ඇඟලාගෙන හිටපු වස්ත්‍රයේ කෙරෙහි තිබිච්ච තෘෂ්ණාව දුරු වෙලා යනවා ඔහුට. මම රැවටුණා, දැන් මම නිවැරදි දේ දකින්වයි කියලා ඔහුට පෙනෙනවා. මාගන්ධිය අන්න ඒ වගේ මම නිරෝගීකම මේකයි කියලා කිව්වහම, නිවන මේකයි කියලා කිව්වහම ඔබ ඒ ආකාරයෙන් පිළිපදිනවා නම් ඔබටත් නිවැරදි දේ දකින්නට පුළුවන්. දැක්කහම ඔබට තේරෙයි මෙච්චර කාලයක් ගුරුවරු කිව්වා සූත්‍රේ ආවා කියලා මම මේ අල්ලගෙන හිටියේ මොනවද, මම මේ රූපයම නේද උපාදාන කරගෙන හිටියේ, මම මේ වේදනාවම සංඥාව සංඛාරේ විඥානේ මේ පංචස්කන්ධේම නේද මම උපාදාන කරගෙන හිටියේ, අහෝ මම මොනතරම් රැවටිලාද කියලා ඔබම දකිනකොට ඔබට මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ මාගන්ධිය පරිබ්‍රාජකයා ආයාචනා කළා, ස්වාමීනි මම අන්ධෙක් නොවි ඇස් ලබන හැටි මට කියා දෙන්න, මට ලෝකයේ නිවැරදිව දකින හැටි කියා දෙන්න, මට ඒ සඳහා උදව් කරන්න. පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මාගන්ධිය, එහෙමනම් ඔබ සත්පුරුෂය ඇසුරු කරන්න, ඒ සත්පුරුෂයන්ගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න, ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෙදෙන්න. එතකොට මම කියනවාට නෙමෙයි ඔබටම පුළුවන් ඇත්ත නැත්ත දැකගන්න, ඔබටම පුළුවන් කළු සුදු මොනවද කියලා දැකගන්න, ඔබටම පුළුවන් මේ කාමයේ තියෙන ආදීනවේ දැනගන්න, මේ පංචස්කන්ධය උපාදාන කරගෙන සසරේ විඳින දුක්ඛය, ඒ උපාදානය නිසා භවය හටගන්න හැටි, භවය නිසා ජාතිය හටගන්න හැටි, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව සියල්ල හටගන්න හැටි ඔබටම දැකගන්න පුළුවන්. එදාට ඔබ සියල්ල අතහරීවි. ඒ නිසා ඔබ සත්පුරුෂය ඇසුරු කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්න කියලා බුදුහාමුදුරුව අනුශාසනා කළා. එතෙන්දී මාගන්ධිය පරිබ්‍රාජකයා ඉල්ලා හිටියා, ස්වාමීනි එහෙනම් මාව පැවිදි කරගන්න, මාව උපසම්පදා කරන්න. බුදුහාමුදුරුව එක පාත් එකඟ වුණේ නැහැ. බුදුහාමුදුරුව දේශනා කරනවා මාගන්ධිය අන්‍ය තීර්ථකේ වෙනින් දහමක් පිළි අරගෙන හිටපු අන්‍ය ලබ්ධිගේ අපේ ශාසනයට එනවා නම් මාස 4ක් පිරිවෙස් පුරන්නට ඕනේ.
ඒ මාස හතර ඇතුළත ඔහු හොඳින් කටයුතු කරන්න දක්ෂයි කියලා දැනුනොත් තමයි මහාන කරන්නේ. ඒක තමයි පිළිවෙත. හැබැයි ඉතින් බුදුහාමුදුරන්ට කැමතිනම් පුද්ගලයන්ගේ ස්වභාවය නුවණින් දකින නිසා කැමැත්තක් කළ හැකියි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතෙන්දි මාගන්දිය කියනවා, ස්වාමීනි මාස හතරක් නෙවෙයි මං අවුරුදු හතරක් වුණත් බලාගෙන ඉන්නම්. මං අවුරුදු හතරක් වුණත් පිළිවෙත් පුරන්නම්. ස්වාමීනි මාව පැවිදි කරන්න, මාව උපසම්පදා කරන්න, මට නිරෝගීකම මොකක්ද, නිවන මොකක්ද කියලා දැකගන්න දැස් ලබා දෙන්න කියලා ඉල්ලා හිටියා. බුදුහාමුදුරුව මාගන්දිය පැවිදි කළා. ඉතා සැදැහැසිතින් ගුණ නුවණ වඩලා බොහොම කෙටි කාලයකින්ම මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය දැකලා, මේ කාමයන්ගේ ආදීනව දැකලා, මේ පංච උපාදාන ස්කන්ධය නිසා මේ දුක් සහිත වූ කාමයන්ම ආස්වාදනය කරමින්, රූපයම මමත්වයෙන්ගෙන, වේදනාවම මමත්වයෙන්ගෙන, සුඛ වේදනාවෙහි විපරීත සංඥා ඇතිව, ඒ වගේම සංඥා සංඛාර විඥානයේම මමත්වයෙන්ගෙන මේ පංචස්කන්ධය උපාදාන කරගෙන භවය හටගන්නා හැටි, භවය නිසා නැවත නැවත ජාතිය හටගන්නා හැටි, ඒ ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස හටගන්නා හැටි නුවණින් දැකලා සියල්ල දුරු කරලා තෘෂ්ණාව ක්ෂය කරලා උත්තරීතර අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට සමත් වුණා. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ එදා මාගන්දිය පරිබ්‍රාජකයා නැගූ පැනය මුල් කරගෙන කරන ලද දේශනාව තමයි මේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ මාගන්දිය සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතාම වටිනා උපමා සහිතව කාමෙහි ආදීනව ගැඹුරින් විග්‍රහ කරන අවස්ථාවක්. ගිහියන් හැටියට මෙය මේ ආකාරයෙන්ම ප්‍රගුණ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගිහි ජීවිතයේ ගත කරන අය කම්සප භුක්ති විඳින ගමන් මේ කාමේ ආස්වාදයේ කුමක්ද, ඒ తాවකාලික ආස්වාදයේ ලබන්නට විඳින ආදීනවේ කොතෙක් බරපතලද, මේන් කවදා හරි අපි සසර නිදහස් වෙන්නේ කොහොමද කියලා ප්‍රඥාව උපදවන්නට උත්සාහ කරමින් ඒ කම්සප දිහා නුවණින් බලන්නට ක්‍රියා කළ යුතුයි. පැවිද්දෝ ඒ වගේම කාමයෙන් නික්මුණු අය මේ කාරණය වහා වහා තේරුම් අරගෙන ප්‍රතිපත්තිය තුල තහවුරු වෙන්නට උත්සාහ කළ යුතුයි. ඒ නිසා මේ කරුණ නැවත නැවත සිහිපත් කරමින් කාමයන්ගේ ආදීනවේ දකිමින් ඒ කාමයන්ගෙන් උත්තරණය වෙන්නට, කාමයන්ගෙන් නිස්සරණය වෙන්නට ප්‍රඥාව උපදවා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණයේ කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, නිය පරලෝකීය ඥාතීන්ටත්, අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.